ඔන්න අද මම වීඩියෝ එකෙන් කියන්න යන්නේ පහසුවෙන් කරගන්න පුළුවන් නිර්මාණයක් ගැන. ඒකට කියන්නේ ටයි ඩයි ක්‍රමය කියලා. මේ ටයි ඩයි ක්‍රමය අනුව ඔයාලට පුළුවන් ඩයි වලින් විතරක් මේ නිර්මාණය කරගන්න. ඔයාලට මම ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් කියලා තියෙනවා ප්‍රෝසන් ඩයි එක හදාගන්න විදිය. මේක හදන්න අවශ්‍ය වෙන්නේ අපිට අමුද්‍රව්‍ය තුනයි. ප්‍රෝසන් ඩයි මේස හැඳි එකයි, සෝඩියම් සිලිකේට් මේස හැඳි තුනයි, මද රස්නි උණු වතුර මේස හැඳි තුනයි. මේ නිර්මාණය හදාගන්න ඔයාලට කප් තුනක් ගන්න ඕනේ. මේ ප්ලාස්ටික් කප් තුනට කලර් තුනක් දාන්න. මේ කලර් තුනට අවශ්‍ය අමුද්‍රව්‍යත් ඔයාලා මේ විදිහට දාගන්න. ඔයාලා ඩයි මේස හැඳ ගානි දැම්මනම් සෝඩියම් සිලිකේට් මේස හැඳි තුනයි, උණු වතුර මේස හැඳි තුනයි මේ වට දාලා හරියටම ඩයි එක හදාගන්න. හැඳකින් කලවම් කරලා ඩයි ටික හදාගන්න. එල් වතුර ලීටර 3ක් දාලා ලුණු ග්‍රෑම් 150ක් දාලා වතුර එකක් හදාගන්න. අපි ඩයි කරන්න යන්නේ සුදු පාට ටී-ෂර්ට් එකක්. මේ ටී-ෂර්ට් එක මේ වතුරේ දාලා විනාඩි 10ක් පුඟන්න තියන්න ඕනේ. විනාඩි 10කින් ඔයාලා ටී-ෂර්ට් එක මිරිකලා අරන් මේ වගේ මේසයක් උඩ තියලා මේ විදිහට අතින් කරකවල රවුමක් හදාගන්න. ඔයාලට මේක අතින් කරකවන්න අපහසුතාවයක් තියෙනම නම් ඔන්න ලිමිටක් අරගෙන මේ විදිහට කරකව ගන්න පුළුවන්. මේක එහා මෙහා යන්නේ නැති වෙන්න ඔයාලා නූලක් අරගෙන මේ වගේ දාගන්න ඕනේ. නයිලෝන් නූලකින් හරි ඕනම නූලකින් මේක බැඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට රබර් පටි දාගෙනත් මේක හිර කර ගන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා හදාගත්ත ඩයි එක පැත්තෙන් පැත්ත මේ විදිහට ගාගෙන යන්න. මේ ඩයි එක ඔයාලට පින්සලකින් ගා ගන්නත් පුළුවන් නැත්නම් ප්‍රෙස් කරන බෝතලයකට දාලා ඒකෙන් ගාන්නත් පුළුවන්. මේ ඩයි එක උඩින් දැම්මට පස්සේ ගොඩක් ඇතුළට කාවදින්මයි. ඒ හින්දා බය නැතුව ඩයි ටික දාන්න. ඉතින් මේ විදිහට ලස්සන ඩයි ටික පැත්තෙන් පැත්ත දාගන්න ඕනේ. මේක ගොඩක් ලස්සන නිර්මාණයක්. මේ පටි ටික දාලා හින්දා මේක එහාට මෙහාට යන්නේ නේ. ඔයාලට ගානට මේ විදිහට ඩයි ටික කරගන්න පුළුවන්. ඉතින් මේ ඩයි ටික පැත්තෙන් පැත්ත ක්‍රමානුකූලව කළත් කමක් නැහැ. පොඩ්ඩක් විසිරුණත් කමක් නැහැ. ඔයාලා කැමති විදිහට කරගන්න. මොකද මේ ඩයි එක ඕන විදිහකට දැම්මහම ලස්සනට මේ ඩයි එක හැදෙනවා. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා ඒ වගේම ඩයි ටික දාගන්න ඕනේ. මේ විදිහට ඒ වගේ ඩයි ටික පිළිවෙලට දාගන්න. ඔන්න සම්පූර්ණයෙන් ගෙවට පස්සේ මේ වගේ තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා මේක කරද්දි දැලක් උඩින් තියාගෙන කරන්න ඕනේ. යටින් ඔක්කොම ඩයි ටික බේරෙන හින්දා. මේ ටයි ඩයි ක්‍රමය කියන්නේ ගොඩාක් ලස්සන නිර්මාණ හදාගන්න පුළුවන් දෙයක්. ඉතින් ඔයාලට සාරි වගේ දේවල්, ඒ වගේම ගවුන්, ටී-ෂර්ට්, සරං හැම දෙයක්ම මේ ටයි ඩයි ක්‍රමයට හදාගන්න පුළුවන්. බෙඩ්ෂීට් වගේ දේවලුත් මේ ටයි ඩයි ක්‍රමයට නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලට මම තව ක්‍රමයක් කියලා දෙන්නම් මේ ටයි ඩයි ක්‍රමෙට ටී-ෂර්ට් එක හදාගන්න විදිය. ඔයාලා මේ වෙලාවේදී එකපාරටම ටී-ෂර්ට් එකක් අරගෙන හදන්න යන්න එපා. අලුත් ටී-ෂර්ට් එකක් හදන්න ඉස්සෙල්ලා ඔයාලා ගෙදර තියෙන පරණ ඇඳුම් වගේ දේවල් අරගෙන, ලාපාට ඇඳුම් අරගෙන ඔයාලට මේවා හදලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා පාවිච්චි කරන්න තිය ඇඳුම් තියෙනවා නම් ඒව අරගෙන මේ ටයි ඩයි ක්‍රමයට හදලා අරගෙන පාවිච්චි කරන්න පුළුවන් අලුත් එකක් වගේ. ඔයාලට තියෙන්නේ ආයෙත් පරණ ලාපාර ටී-ෂර්ට් එකක් අරගෙන මේ වෙනස් විදියකටම ආයෙත් මේ නිර්මාණය කරන හැටි බලන්න. මේ වගේ පරණ සුදු ටී-ෂර්ට් එකක් අරගන්න. අරගෙන ඔයාලා මේ විදියට නමා ගන්න ඕනේ. ඔයාලට එකපාරක් කිව්ව විදියට නෙමෙයි, දැන් වෙනස් විදියකට තමයි මේක හදාගන්නේ. ඔයාලා මේ රැලි ටික මේ විදියට එකින් එක ලං කරලා මේක ගන්නට හදාගන්න. හදාගෙන මේක අතින් හිර කරලා ඊට පස්සේ රබර් පටි ටික මේ විදියට දාගන්න. රබර් පටි ටික දැම්මට පස්සේ ඔයාලට පුළුවන් ඉස්සෙල්ලා විදියටම දැලක් උඩින් තියලා මේ විදියට ඩයි එක දාගන්න. මේ වගේ පැත්තේ පැත්ත ඩයි එක දාගන්න ඕනේ. ඉතින් මේ විදියට සම්පූර්ණ නිර්මාණය කළාට පස්සේ මේක අනිත් පැත්ත හරවන්න. අනිත් පැත්ත හරවලා ඔයාලට පුළුවන් ඒ විදිහටම ඩයි එක දාගන්න. මේ ඩයි එක දැම්මට පස්සේ ඔයාලගේ නිර්මාණය කරලා අවසන් වෙනවා. දැන් ඔයාලා මේ කරපු නිර්මාණ බෑග් එකකට දාලා වහලා තියන්න ඕනේ. ඉතින් දැන් සිලි බෑග් එකකට වගේ දාලා ගැට ගහලා තිබ්බත් හරි. මේවා වෙන වෙනම දාලා තියන්න. සිලි බෑග් දෙකකට දාලා මේ ටී-ෂර්ට් දෙක වෙන වෙනම තියන්න. හොඳට ගැට ගහලා තියන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා මේ ගැට ගහලා තිබ්බේ නැත්තම් ෂිපර් තියෙන බෑග් එකකට දාලා තිබ්බත් කමක් නැහැ. හොඳට වහලා තියන්න ඕනේ. හොඳට වහලා මේක පැය 24ක් පැත්තකින් තියලා තියන්න ඕනේ. ඔන්න පැය 24කට පස්සේ ඔයාලට පුළුවන් මේක අරගන්න. සමහර අය පැය 36ක වගේ වෙලාවක් මේක තියෙනවා. ඒ මොකද ඩයි එක එතකොට හොඳට අල්ලගලා හිටිනවා. ඉතින් ඔයාලා කැමති නම් පැය 24න් ගන්නත් පුළුවන්, නැත්නම් පැය 36ක් තියන්නත් පුළුවන්. පැය 36කට පස්සේ හරි පැය 24කට පස්සේ හරි ගත්ත නිර්මාණ දෙක අරගෙන ඔයාලට පුළුවන් දැන් ඇල් වතුරින් හොඳට හොදගන්න.
එල්වතුරින් හොදනකොට වැලට පේනවා ඩයිට් එක යනවා කියලා. සාමාන්‍යයෙන් ඩයි ගොඩක් යනවා වගේ පේනවා. ඒත් ඔයාලා බය වෙන්න එපා, මේ යන්නේ අනවශ්‍ය ඩයිට් එක. මේ ඩයිට් එක ගියාට පස්සේ ඔයාලගේ ටී-ෂර්ට් එකේ තියෙන ඩයිට් එක එහෙමම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ආයෙත් පාරක් මේක එල්වතුරින් හොදලා උණු වතුරිනුත් හොදලා ගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මද පවනේ මේවා වේලා ගන්න. ඒ වගේම ඔයාලා හදාගත්ත ඩයි වර්ග ඉතුරු වෙලා තියෙනවා නම් ඒ බෝතල් වලට දාලා ඒවා වහලා තියන්න. ඒවා මාස දෙක තුනක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, මුකුත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලගේ නිර්මාණයේ හදාගෙන අවසන්. මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය වලට පිටකොටුවේ බංගසාල වීදියේ තියෙන කිමිකල් කඩවලින් ගන්න පුළුවන්.